Diya Bath කියන්නේ සිංහලයන්ටම ආවේනික වෙච්ච ආහාරයක්. මෙම ආහාරය ගොඩක්ම සුලභව පවතින ග්‍රාමීය ප්‍රදේශවල. නමුත් මේක ග්‍රාමීය සහ වතු ජනතාවටත් ඉතාමත්ම ලේසියෙන් සකසා ගන්න පුළුවන් ආහාරයක්. දැන් මේකේ තියෙන වැදගත්කම ගැන සැලකුවාම මේ දියබත්වල විශේෂයෙන්ම හිතකර බැක්ටීරියාවන් හැදෙන්න තියෙන ප්‍රවණතාවය ඉතාමත්ම වැඩි. මොනවද මේ හිතකර බැක්ටීරියාවන් කියලා කියන්නේ? දැන් අලුතෙන් අත්‍තරම පරීක්ෂණ වලින් යොමු කරලා තියෙනවා අපිට අවශ්‍ය මේ හිතකර බැක්ටීරියාවන් අපේ බඩවැලේ තිබුණොත් තමයි අපිට හුඟක් වෙලාවට සමහර ලෙඩ රෝග වලින් වැළකී සිටීමට උපකාරී වෙන්නේ. විශේෂයෙන්ම පිළිකා වර්ග ඊටත් අමතරව අපේ තියෙන ප්‍රතිශක්තිකරණ ගතිය වැඩි කර ගැනීමට මේ හැම දෙයකම අපේ බඩවැලේ තියෙන හිතකර බැක්ටීරියාවන් උපයෝගී කර අවශ්‍ය වෙනවා. නමුත් මේ හිතකර බැක්ටීරියාවන් අපිට හදා ගැනීමටත් අවශ්‍ය ආහාර වර්ග තියෙනවා. දැන් මේ එක් දියබත කියන එක ඒ විදිහේ ලබා ගන්න පුළුවන් සුවිශේෂී ආහාරයක්. දැන් මේ දියබත්තේ තියෙන අනිකුත් සුවිශේෂී භාවය තමයි මේ දියබත්තට අපි හැම තිස්සෙම දානවා ඇඹුල් වර්ගයක් දානවා. දැන් මේ ඇඹුල් නිසා හුඟක් වෙලාවට වෙන්නේ අර ආහාරයේ තියෙන ආහාර බත්වල තියෙන යකඩ ප්‍රමාණයත් උරා ගැනීමට තියෙන හැකියාව වැඩි කරනවා. ඊටත් අමතරව දියබත්ත දැන් රෑට තියලා උදේට ගන්න නිසා මේකේ පොඩි ෆර්මන්ටේෂන් එකක් සිදු වෙනවා. නමුත් මෙතෙන්දී එතකොට අර හිතකර බැක්ටීරියාවන් හැදෙන ප්‍රමාණය තවත් වැඩි වෙනවා. ඉතින් මේක මේ වගේ ආහාරයක් ඇත්තටම ඉතාමත්ම සැහැල්ලු ඉතාමත්ම හොඳ උදේ ආහාරයක් බවට පත් වෙනවා. මොකද මේකේ සෑහෙන පෝෂණ ගුණයක් තියෙනවා. ඊටත් අමතරව විශේෂයෙන්ම හුඟක් අයට තියෙන බඩේ පිරවුම් ගතිය මේ මගේ තත්ත්වය අවම කරගන්නත් මේක ඉතාමත්ම උපයෝගී වෙනවා. ඉතින් මං හිතන්නේ මේ විදිහේ අපේ දේශීය පරම්පරාවෙන් පරම්පරාවට ආපු ආහාරවල තියෙන සුවිශේෂී පෝෂණ ගුණය ගැනත් හිතලා බැලුවාම මේ මගේ ආහාර ඉතාමත්ම අවශ්‍ය වෙනවා අපිට ඉදිරියටත් අරගෙන යන්න. මොකද මේකෙන් අපිට හුඟක් වෙලාවට හොඳ පෝෂක ගුණයක් ලැබෙනවා වගේම සෞඛ්‍ය සම්පන්න දිවියක් ලබා ගැනීමටත් මේ වගේ ආහාර අපිට යොදා ගන්න පුළුවන් වෙන නිසා. අපි අද හදන්නේ කටට හුරු නෑ, හැබැයි කනට හුරුයි දියබත්. කොච්චර කාලෙකින් ඉඳන් එනවද කියලා කියන්න බෑ. මං හිතන්නේ අපි දන්න කාලේ ඉඳලාම අපි අහනවා. නමුත් ගෙවල් වල පාවිච්චි වෙන්නේ නැහැ. අපි හදමු. හරිම පෝෂණීය දෙයක් තමයි දියපත් කියන්නේ. හොඳ රහ සම්බෝලයක් හදන්න ඕනේ. මේවට අපි ගන්නවා රතු ලුණු සම්බෝල කියන්නේ. අමු මිරිස්, උම්බල කඩ කැමතිනම් දාන්න, තක්කාලි, ලූණු, දෙහි, ලුණු, පොල් කිරි. මේ තියෙන්නේ රෑ බත්වල ඉතුරු වෙනවනේ. ඒ බත්වලට වතුර ටිකක් දාලා කෝප් එක දාලා තියන්න, හරි භාජනයක දාලා තියන්න. මේ එහෙම තියාගත්තු බත් අපි ඉස්සෙල්ලම සම්බෝලේ හදාගමු. ලුණු ටික දැම්මා, අමු මිරිස් ටික දැම්මා, තක්කාලි, ලුණු, උඹල කඩ කැමතිනම් විතරක්. ඊට පස්සේ හොඳට මිශ්‍ර කරනවා. මිශ්‍ර කරද්දී අපි මේකට දානවා දෙහි ටිකක්. නාරං තියෙන්නේ රසයි. දෙහි නැත්තම් මේ වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. මං හිතන්නේ හැම කාලෙටම දෙහි වෙනුවට ගන්න පුළුවන්. කවදාවත් මේ ගස්වල මේ ගෙඩි නැති වෙන්නේ නැහැ. ඉතින් ගෙදරත් හදාගන්න පුළුවන් නම් හරි ෂෝක්. මෙන්න මේ විදියට. මේ බලන සම්බෝලේ දැක්කත් ආස හිතෙනවානේ. මේකට අපි දානවා පොල් කිරි. දාලා හොඳට මිශ්‍ර කරනවා. මේ බලන්න සම්බෝලේ අපි මේකට පොල් කිරි දිය කරගන්නවා. ඊට පස්සේ අපි බත් ටික. මේ වතුර දාලා ඊයර තිබ්බ බත් ටික භාජනයකට දාගන්නවා. දාගෙන මේ අපි හදපු සම්බෝලේ මේ රහම රහ සම්බෝලේ මේකට එකතු කරනවා. ඊපස්සේ හොඳට මිශ්‍ර කරනවා. කිසි දෙයක් ඕනේ නැහැ. දිය බත් කන්න උදේට රෑට ඉතුරු වෙන බත් ටික උදේට විසික් කරන්නේ නැතුව වතුර ටිකක් දාලා උදේට සම්බෝලයක් එක කන්න. ඒක තමයි පෝෂණය කියන්නේ. ඒක තමයි අපි දැන ගන්න ඕනේ. විසික් කන්න ප්‍රමාණය වැඩි ආහාරයට ගන්න ප්‍රමාණයට වඩා. ඒක නැති කරොත් ආර්ථිකයට ලොකු පිටුවහලක් වෙනවා.